ආයුබෝවන් ඔයාලා හැමෝටම අපේ පළවෙනි වීඩියෝ එකෙන් මම ප්‍රශ්නේ විදියට තෝරගෙන තියෙන්නේ බූලියානු බීජගණිතය සහ තාර්කික ద్వාර ප්‍රශ්නයක්. ඉතින් අපි දන්නවා අපේ රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්න ලැබෙන්නේ බූලියානු බීජගණිතය සහ තාර්කික ద్వාර කියන පාඩමෙන්. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් ලේසි, පාස් පේපර් දිහා බලද්දි ගොඩක් ලේසි ප්‍රශ්නයක් තමයි හැමදාම ආවේ. ඉතින් අපි බලමු කොහොමද අංග සම්පූර්ණ අනුමාන ප්‍රශ්නයක් හදන්නේ කියලා. හරි ඔයාලා මේ ප්‍රශ්නේ පිළිවෙලට කියෙවුවා නම් දකින්න ඕන පළවෙනිම දේ තමයි ඔයාලා කරන්න ඕන පළවෙනිම දේ තමයි මේ ප්‍රශ්නේ තියෙන ආදාන සහ ප්‍රතිදාන අඳුරගන්න එක. ඔයාලට තේරෙනවා මේ ප්‍රශ්නේ තියෙන ආදාන තමයි සංවේදක තුනක්. එයාලා කියලා තියෙනවා සංවේදක තුනක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි පාංශු ජල මට්ටම මැනීමේ සංවේදකය. දෙවෙනි එක තමයි කාල නිර්ණය කිරීමේ සංවේදකය. තුන්වෙනි එක තමයි වර්ෂාව ඇති විට සක්‍රිය වෙන සංවේදකයක්. වර්ෂාව සෙන්සර් කරගන්න සංවේදකයක්. එතකොට ඒ තුන ඔයාලා සංවේදකේම නැත්නම් ආදාන විදිහට අඳුර ගන්න ඕන. ඊට පස්සේ ප්‍රතිදානය තමයි මෙයාලගේ වතුර යෙදීම. සමහර මෝටර් එකක් හරි මොනවා හරි ක්‍රියාත්මක කළා වතුර යෙදෙනවා ඇති. ප්‍රතිදානය තමයි වතුර යෙදීම. ඔන්න ඔය ටික මුලින්ම ඔයාලා අඳුර ගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ ආදාන වලට නම් දෙන්න ඕන. දැන් මෙයාලා නම් දීලා නැහැ නේ. සමහර විභාග ප්‍රශ්න වල නම් A B C X Y Z කියලා නම් දෙනවා. මේ ගානේ ආදාන වලට එහෙම නැත්නම් සංවේදක වලට නම් කිරීමක් කරලා නැහැ. ඒ වෙලාවේ මුලින්ම ඔයාලා කරන්න ඕන සංවේදක නම් කරගන්න ඕන. මම ගාන හදද්දී පාංශු ජල මට්ටම හඳුන්වා ගන්න සංවේදකේ A කියලා නම් කරනවා, කාල නිර්ණය කරන සංවේදකය B කියලා නම් කරනවා, වර්ෂාව හඳුන්වා ගන්න සංවේදකේ C කියලා නම් කරනවා, ඒ වගේම වතුර දානවා, ඒ කියන්නේ අපේ අවුට්පුට් එක මම F කියලා හඳුන්වනවා. මේ තුන ඔයාලගේ උත්තර පත්‍රයේ උත්තරේ උඩින්ම ලියලා තියෙන්න ඕන. මේ තුන හඳුන් මේ හතරම හඳුන්වලා දීලා තමයි ඔයාලා උත්තර ලියන්න පටන් ගන්න ඕන. මේ හතර නැති වුණොත් ඔයාලට උත්තරේ ගොඩක් දුරට වැරදි වැටෙන්න ඉඩ තියෙනවා, ලකුණු නොලැබෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මේ සංවේදකවල අවස්ථාවන් ටික හරියට තේරුම් ගන්න එක. අවස්ථාවන් පැටළුනොත් මුළු ගානම එතනින්දම වර්ධින්න පුළුවන්. ඒ නිසා සංවේදකවල අවස්ථාවන් හරි හැටි තේරුම් අරගන්න ඕන ගාන හදන්න කලින්. මොකක්ද මම මේ අවස්ථාවන් කියන්නේ? හොඳට බලන්න මේකේ කියලා තියෙනවා පාංශු ජල මට්ටම සංවේදකයක් තියෙනවලු, ඒක වියලි විට සක්‍රිය වෙනවලු. වියලි අවස්ථාවේදී පාංශු ජල මට්ටම් වන්න සංවේදකය, එහෙම නැත්නම් අපේ A කියන සංවේදකය සක්‍රිය වෙන්නේ වියලි අවස්ථාවේදී. ඊට පස්සේ අපේ B කියන සංවේදකය, ඒ කියන්නේ කාල නිර්ණය කරන සංවේදකය සක්‍රිය වෙන්නේ රාත්‍රී කාලයේදී. ආයෙත් කියන්නේ කාල නිර්ණ සංවේදකය, එහෙම නැත්නම් අපේ B සංවේදකය සක්‍රිය වෙන්නේ රාත්‍රී කාලයේදී. ඊට පස්සේ අපේ තුන්වෙනි සංවේදකය, එහෙම නැත්නම් වර්ෂාව හඳුනා ගන්න සංවේදකය, ඒ කියන්නේ අපේ C සංවේදකයේ සක්‍රිය වෙන්නේ වර්ෂාව තියෙනකොට. එතකොට වර්ෂා සක්‍රිය වෙන අවස්ථාවන් එක කියලා ගන්නලු, බූලියන් වගේ එක කියලා ගන්නලු. ඒ කියන්නේ අක්‍රිය වෙන අවස්ථාවන් බූලියන් වගේ බිඳුවයි කියන එක. හරි. ආයෙත් එතකොට මම කියන්නම් පාංශු ජල මට්ටම වියලිනම් A කියන සංවේදකය එක වෙනවා. රාත්‍රී කාලයේදී B කියන සංවේදකය එක වෙනවා. වර්ෂාව වහින වෙලාවට, ඒ කියන්නේ වැස්සක් ඇති වෙන වෙලාවට C කියන සංවේදකය එක වෙනවා. ඔන්න ඔය තුන ඔළුවේ තියාගන්න ඕන. ඔය තුන ඔළුවේ නැත්තම් ඔයාලට මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. අවසානට ආයෙත් මතක තියාගන්න, ජලයේ යොදනවා නම් ඒ කියන්නේ අපේ F කියන අවුට්පුට් එක එක වෙන්නේ ජලයේ යොදන වෙලාවට. ඒකත් මතක තියාගෙන අර තුනත් හොඳට මතක තියාගෙන දැන් අපි සත්‍යතාව ගොඩනගන්න යමු. ඔයාලට පේනවා මෙතන අපිට තියෙන්නේ ආදාන තුනයි. එහෙනම් අපි දන්නවා ආදාන තුනක් තියෙන සත්‍යතා වගුවකට පේලි 8ක් එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම සත්‍යතා වගුවක් තමයි අපි හදාගන්න ඕන. හරි. ඊට පස්සේ අපි මේ ගාන හොඳට පරිස්සමට කියවලා මේකේ තියෙන දේවල් පොඩ පොඩ ලියාගමු, පොඩ පොඩ බේරුමක් කරගමු. මම දන්නවා මේ ගාන ටිකක් ඇඩ්වාන්ස්. පාස් පේපර් තිබ්බට වඩා පොඩ්ඩක් පැටලි සහගත වෙන්න පුළුවන් මේ ගාන. ඉතින් මම හිතනවා මේ වගේ වීඩියෝ එකකින් එක කතා කරන එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වගේ පැටලි සහගත ගානක්. හරි. ගාන දිහා හොඳට බලන්න. මේකේ කියනවා වර්ෂාව ඇති කිසිදු අවස්ථාවක ශාක සඳහා වතුර යෙදීම සිදු නොවේ. පොඩ්ඩක් ඉන්න. වර්ෂාව තියෙනවා කියන්නේ මොකක්ද? සී සංවේදකය එක වෙන්න ඕන.
සී සංවේදකයේ එක වෙන වෙලාවට තමයි වර්ෂාව තියෙන්නේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි කිසිම මොහොතක මොන හේතුවක් නිසාවත් කිසිම හේතුවක් නිසාවත් සී සංවේදකය එක වෙච්ච වෙලාවක වර්ෂාව සෝරි වතුර වැටෙන්න බෑ. සී සංවේදකයේ එක වෙච්ච වෙලාවක වතුර දාන්න බෑ මොනම හේතුවක් නිසාවත්. ඒ කියන්නේ සී සංවේදකයේ එක වෙච්ච වෙලාවට අවුට්පුට් එක එකක් වෙන්න බෑ කිසිම වෙලාවක. හරිද? ඒක තේරෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ තීරු ටික පුරවගෙන යන්න සත්‍ය දාවගුවේ මෙන්න මෙහෙම. හරි. ඊළඟට කියනවා ඊට අමතරව සෑම රාත්‍රියකම ශාක සඳහා වතුර යෙදීම සිද්ධ වෙනවලු. රාත්‍රිය කියන්නේ මොකක්ද? කාල නීරණ සංවේදකයේ එක වෙන්නේ රැටනේ. ඒ කියන්නේ B සංවේදකයේ එක වෙන්නේ රැට. එතකොට ඔයාලා මේ සත්‍යතාවගුවේ B සංවේදකය එක වෙලා තියෙන අවස්ථාවවලදී වතුර දානවා. එහෙම නැත්නම් අපේ අවුට්පුට් එක එකක් කරන්න ඕන. එතකොට ඔයාලට මෙහෙම පුරවන්න පුළුවන් තමයි. හැබැයි හොඳට මතක තියාගන්න B සංවේදකය එක වෙලා වෙච්ච හැම වෙලෙම වතුර වතුර දාන්න යන්නත් එපා. ඇයි? කාලේ රෑ වුණාට වැඩක් නැහැ. වහිනවනම් කියලා තියෙනවා වතුර දාන්නේ නැහැ කියලා. වහින කිසිම වෙලාවක වතුර දාන්නේ නැහැ කියලා කියලා තියෙනවනේ. වර්ෂාව ඇති කිසිදු අවස්ථාවක වතුර දාන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් හොඳට බලන්න ඕන ඔයාලා කාල නිර්ණ සංවේදකය. ඒ කියන්නේ B සංවේදකය එක වුණා තමයි. ඒක ඇත්ත තමයි. ඒත් රෑ වර්ෂාව වහින්නේ නැති වෙන්නත් ඕන. රෑ වුණාට වැඩක් නැහැ. වහින්නේ නැති වෙලාවක් වෙන්නත් ඕන. ඒ කියන්නේ B සංවේදකය එක වුණාට වැඩක් නැහැ. සී සංවේදකයේ එක නොවිච්ච වෙලාවක් වෙන්න ඕන. සී සංවේදකයේ බිඳුව වෙච්ච වෙලාවක් වෙන්න ඕන. මේක හොඳට කල්පනා කරලා තේරුම් ගන්න. මම ආයෙත් කියන්නේ B සංවේදකයේ එක උනාට වැඩක් නැහැ. මොකද ඒ කියන්නේ රෑ උනාට වැඩක් නැහැ. වහින්නේ නැති වෙන්නත් ඕන. ඒ කියන්නේ සී සංවේදකයේ එක නොවෙන්න ඕන. එහෙම නැත්නම් බිඳුව වෙන්න ඕන. අවසන් වතාවට ආයෙත් කියන්නේ B සංවේදකයේ එක වෙලා සී සංවේදකයේ බිඳුව වෙන වෙලාවල් විතරක් තෝරලා ඔයාලා පැලේට වතුර දානවා කියලා. එහෙම නැත්නම් අපේ අවුට්පුට් එක එකක් විදියට ලියන්න ඕන. ඒ විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්නවා. ඊළඟට කියනවා දහවල් කාලයේදී උනත් කමක් නෑලු පස වියලි නම් ශාකවලට වතුර දානවලු. ඒ කියන්නේ දහවල් කාලය කියන්නේ අපි දන්නවා B සංවේදකයේ බිඳුව වෙන වෙලාවට තමයි දහවල් කාලය වෙන්නේ. බිඳුව උනත් කමක් නෑලු පස වියලි නම් ඒ කියන්නේ ඒ සංවේදකයේ එක නම් වතුර දානවලු. හා හා එතකොට මෙන්න බලන්න මෙතනදී B සංවේදකයේ බිඳුව උනත් කමක් නෑ ඒ සංවේදකයේ එක නම් වතුර දානවලු. ඒ අනුව ඔයාලට තේරුම් ගන්න පුළුවන් B සංවේදකයේ බිඳුවයි ඒ සංවේදකයේ එක වෙච්ච මෙන්න මේ වගේ තැනකට වතුර දාන්න ඕන. මේ වගේ අවස්ථාවලින්දුත් වලිනුත් වතුර දාන්නවා. ඒ කියන්නේ අපේ අවුට්පුට් එක එක වෙනවා. එතකොට ආයෙත් අවසාන වශයෙන් ඔයාලට කියන්නේ වැස්ස වහින, ඒ කියන්නේ වර්ෂාව තියෙන, ඒ කියන්නේ සී සංවේදකය එක වෙන කිසිම අවස්ථාවක වතුර දාන්න බෑ. ඊට පස්සේ රාත්‍රී කාලයේදී, ඒ කියන්නේ B සංවේදකය එක වෙලා වහින්නේ නැත්නම් වතුර දාන්න පුළුවන්. ඒ කියන්නේ අවුට්පුට් එක එකක් වෙන්න පුළුවන්. අවසානට ආයෙත් කියනවා දවල් වුණත් කමක් නැහැ පස වීලි නම්. ඒ කියන්නේ B සංවේදකයේ බිඳුව වුණත් කමක් නැහැ. හැබැයි A සංවේදකයේ එකයි නම් පස වියලි නම් ඒත් වතුර දාන්න. ඒ කියන්නේ අවුට්පුට් එක එකක් කරගන්න. ඉතින් මම දන්නවා දැන් වැඩි ටිකක් පැටලෙනවා ඇති. ඔයාලට ආයෙ ආයෙ මේ වීඩියෝ එක බලලා ආයෙ ආයෙ හොඳට ප්‍රශ්න කියවලා තේරුම් ගන්න try කරන්න. මේක මේවයි විචල්‍යයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට තමයි මේ විචල්‍ය සහ මේ අවශ්‍ය පද්ධතිය මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සත්‍යතා වගුවක් හැදෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා මේ හදපු සත්‍යතා වගුවෙන් බූලියානු ප්‍රකාශනයක් අරගන්න කියලා. බූලියානු ප්‍රකාශනය ගන්න ඉතින් මෙතන හොඳම ක්‍රමය තමයි SOP ප්‍රකාශනයක් ගන්න එක. මොකද sum of product ගුණිතයන්ගේ එකතුව ප්‍රකාශනයක් ගන්න එක ලේසි. මොකද අපි දන්නවා SOP ප්‍රකාශනයක් එන්නේ හැම වෙලෙම මින් ටර්ම් වලින්. මින් ටර්ම් එකක් කියන්නේ එකේ ඉලක්කම තියෙන තැන්. ඒ කියන්නේ අවුට්පුට් එක එක වෙන තැන්. ඔයාලට මෙතන පේනවා අවුට්පුට් එක එක වෙලා තියෙන මේ සත්‍යතාවගුවේ තැන් තුනකදී විතරයි. අවස්ථා තුනකදී විතරයි. ඉතින් SOP ප්‍රකාශනයක් ගන්නව නම්, ඒ කියන්නේ මින් ටර්ම් වලින් තෝරලා ප්‍රකාශනයක් ගන්නව නම් ඔයාලට ගොඩක් පොඩි ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් තුනක විතර ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඇයි? අවස්ථා තුනයිනේ තියෙන්නේ. හරි.
SOP ප්‍රකාශනයක් ගනිද්දී අපි දන්නවා බිංදුවේ A වට බා එකක් දාලා ගන්න එකේ A වට බා එකක් එම් මුකුත් නොදා කෙලින්ම ගන්න ගුණිතයන් ගුණිතයන් විදියට ලියලා අවසානට A ඔක්කොම එකතුවක් කරලා ගන්න. හරි ඒ අනුව ආට පේනවා මෙන්න මේ තීරුවෙන් A බා B C බා එනවා. මොකද A බා A කියන්නේ A බා ගන්න හේතුව තමයි A බිංදුව වීම. B කෙලින්ම ගන්න පුළුවන්. ඇයි? මෙතන B ගියාගේ එකයිනේ. C බා ගන්න හේතුව තමයි C ට බා එකක් දාලා ගන්න හේතුව තමයි C ගියාගේත් බිංදුව වීම. එතකොට ඔයාලට ඒ විදිහට අනිත්‍යවත් ගන්න පුළුවන්. මේ තීරුවෙන් එනවා A B බා C බා කියලා. අවසාන තීරුවෙන් එනවා A B C බා කියලා. ආයෙත් කියන්නේ බිංදුව තියෙනව නම් යම්කිසි විචල්යකට බා එකක් දාලා ගන්න, එක තියෙනව නම් එහෙමම ඒ විචල්ය ගන්න. ගුණිතයන් විදියට වෙන වෙනම අරගෙන අවසාන ප්‍රකාශනය මෙන්න මෙහෙම එකතුවක් විදියට ලියන්න පුළුවන්. A බා B C බා ධන A B බා C බා ධන A B C බා. හරි. ඊට පස්සේ කියලා තියෙනවා මෙම ප්‍රකාශනයේ කානෝ සිතියමක් ඇසුරින් සුළු කර දක්වන්න කියලා. එතකොට ඔයාලට මේක විචල්්‍ය 3ක සත්‍යතාවකුවක් නිසා තියෙන්නේ අපිට කොටු 8ක කානෝ සිතියමක් තමයි එන්නේ. මෙහෙම කානෝ සිතියම නිර්මාණය කරගන්න මේ විදියට අගයන් දාන්න මම විචල්යන් මේ විදියට හදාගෙන තියෙනවා. දැන් අපි මේක කානෝ සිතියමේ හිමීට ලකුණු කරගෙන බලමු. A බා B C බා කියන්නේ A බිඳුවයි B එකයි C එකයි. ඒ කියන්නේ මෙන්න මේ කොටුව. හරි. ඊට පස්සේ තියෙනවා A B බා C බා. ඒ කියන්නේ AB A එකයි B බිඳුවයි C බිඳුවයි. මෙන්න තියෙනවා A අගයන් තියෙන කොටුව. අවසාන කොටස තමයි A B C බා. ඒ කියන්නේ A එකයි B එකයි C බා කියන ඒ කියන්නේ C බා කියලා ඉන්නේ C බිඳුව නිසා. එතකොට A එකයි B එකයි C බිඳුවයි A විදියට A අගය ගන්න කොටුව තමයි මෙන්න මේක. එතකොට ඔයාලට කොටු තුනක් පිරවෙනවා කානෝ සිතියමේ. කානෝ සිතියමේ කොටු තුනක් පිරවිලා පිරවලා ඉවරුනාට පස්සේ ඔයාලට මේක ගෲප් කරන්න පුළුවන්. ගෲප් දෙකකට වෙන් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔයාලට මේ කානෝ සිතියම සම්පූර්ණ කරන විදිය සහ ගෲප් සම්පූර්ණ කරන විදිය ගැන පොඩ්ඩක් අවුල් නම් අපේ channel එකට ගිහින් බලන්න මේව ගැන ඔක්කොම videos කරලා පැහැදිලිව videos කරලා තියෙනවා හැමදේම. හරි. මෙන්න මෙහෙම කොටු මෙන්න මෙහෙම පොකුරු හදාගන්න පුළුවන් මෙතෙන්ට. පොකුරු දෙකක් එනවා. අපි පළවෙනි පොකුරෙන් අගයන් ලියලා ප්‍රකාශනය ගමු. පළවෙනි පොකුරේ ඔයාලට පේනවා ඇති පොදු කෙනා. ඒ කියන්නේ පොකුර පුරාම වෙනස් නොවි ඉන්නේ B සහ C. හැබැයි C ඉන්නේ බිංදුව විදියටනේ. C වෙනස් නොවි තියෙන බිංදුව විදියට නිසා අපිට C නිකම්ම ගන්න බෑ. C බා කියන කෙනාව තමයි ගන්න ඕන. එතකොට පළවෙනි පොකුරෙන් අපිට ලැබෙනවා B C බා කියලා උත්තරයක්. දෙවෙනි පොකුරෙන් පුරාම දෙවෙනි පොකුරේ විචල්යන් ටික බැලුවට පස්සේ දෙවෙනි පොකුර පුරාම වෙනස් නොවි ඉන්නේ A වෙනස් වෙන්නේ නැහැ C වෙනස් වෙන්නේ නැහැ. එතකොට A කියන කෙනාව කෙලින්ම ගන්න පුළුවන්. හැබැයි C කියන කෙනාව එහෙමම ගත්තොත් වැරදි. මොකද මෙතන තියෙන්නේ C ගේ බිංදු අවස්ථාවෙන්නේ. C ගේ බිංදු අවස්ථාවේදී තමයි මෙයාව නොවෙනස්ව තියෙන්නේ. ඒ අනුව අපිට උත්තරේ ගන්න පුළුවන් A C බා කියලා. එතකොට පළවෙනි පොකුරෙන් B C බා උත්තරය ආවා. දෙවෙනි පොකුරෙන් A C බා උත්තරය ආවා. කෙනෙක්ට කැමති නම් මේක මෙන්න මේ විදිහට වරහන් දාලා වෙන් කරලා මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම ලිව්වත් හරම ලිව්වත් ක්‍රම දෙකටම උත්තරේ නිවැරදි විදිහට සලකලා ලකුණු දෙනවා. හරි අවසාන වශයෙන් කරන්න තියෙන්නේ මේ ලැබෙන ප්‍රකාශනෙට නෝ ద్వාර භාවිතයෙන් පරිපථ සටහනක් අඳින්නලු. එතකොට අපි දන්නවා නෝ කියන්නේ සාරාත්‍රික ద్వාරයක්. සාරාත්‍රික ద్వාරයකින් මේ ලෝකේ තියෙන ඕනම ලොජික් ගේට් සටහනක් එහෙම නැත්නම් පරිපථ සටහනක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. නෝ වලින් මේක හදන්න පුළුවන්. දැන් මේකෙදි ටිකක් කට්ටිය පටලව ගන්නවා වැඩි. මම මුලින්ම මම දන්න, ඒ කියන්නේ සාමාන්‍ය ద్వාර ටික තියෙන මූලික තාර්කික ద్వාර මොනවද? AND එක, OR එක, NOT එක. ඔන්න ඔය තුන පාවිච්චි කරලා මුලින්ම ලොජික් ගේට් එක ඇඳිනවා. ඔය තියෙන්නේ මෙන්න මෙහෙම ඇඳලා. ඔයාලට පේනවා ඇති B සහ A කියන දෙන්න O එකකින් ගිහිල්ලා තියෙනවා. C කියන කෙනා C බා එකක් කරගන්න මම නොට් එකක් දාලා තියෙනවා. අවසානට A දෙන්නවම AND එකකින් ගිහිල්ලා C බා වාරයක් B දන A කියන කෙනා ඇවිල්ලා. දැන් මම කරන්නේ පොඩි ට්‍රික් එකක්. මේක මේ නොට් මෙතන තියෙන නොට් එක ගලවලා අරගෙන ඒ වෙනුවට නෝ වලින් නොට් එකක් හදලා දානවා. ඔයාලට මතක තියාගන්න මේක නෝ වලින් නොට් එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. එතකොට මෙතන තියෙන නොට් එක වෙනුවට නෝර් වලින් හදපු නොට් එක මම මෙතෙන්ට දානවා.
මෙන්න මෙහෙමයි ඒක එන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ කොටසට යන් ඕ එක. ඔයාලම හොඳට මතක තියාගන්න ඕ වලින් sorry no වලින් ඕ එකක් හදන්නේ මෙහෙමයි. no ద్వාර ටිකකින් ඕ එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. එතකොට මම මෙතන තියෙන මේ ඕ ගේට් එක ගලවලා අයින් කරලා එතෙන්ට no ගේට් එක දානවා. එතකොට සර්කිට් එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. හරි. අවසාන වශයෙන් end එකක් ඉන්නවා. මේ end එකක් no වලින් හදන්නේ මෙන්න මෙහෙමයි. මේක ඔයාලා හොඳට බලා ගන්න. no ద్వාරයක් පාවිච්චි කරලා end එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. දැන් මම අර මුල්ම ద్వාර සටහනේ තිබ්බ end gate එක ගලවලා අයින් කරලා no එකක් දානවා එතින්ට. එතකොට අවසාන උත්තරේ ඔයාලට මෙන්න මෙහෙම සම්පූර්ණම no වලින් හැදිච්ච logic gate එකක් බලා ගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා. මේකටත් ඔයාලට ලකුණු දෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට ඕන නම් කැමති නම් ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම සරල කිරීමක් කරන්න පුළුවන් මේ තාර්කික ద్వාර සටහන. මොකද මේ දෙන්නම එකට ඉන්නේ. මෙතනින් x නම් මෙතෙන්ට x බා එනවා. ආයෙත් මෙතෙන්ට x බා ඇවිල්ලා මෙහා පැත්තෙන් x මයි පිට වෙන්නේ. අන්න ඒ වගේ මම මේ නිකන් අගයක් දාලා ඔයාලට පෙන්නුවේ. ඒ දෙන්නව දෙන්නට දෙන්න කපලා දාන්න පුළුවන්. මොකද ඒ දෙන්නගෙන් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. වෙනස් වීමක් වෙන්නේ නැති නිසා ඒ දෙන්නව කපලායින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දෙන්නවත් පල්ලෙහා ඉන්නව තව දෙන්නේ. ඒ දෙන්නවත් කපලා අයින් කරලා දාන්න පුළුවන්. එතකොට අවසානට සරල වෙච්ච no ద్వාර වලින් පරිපත සටහනක් ලැබෙනවා. මේක සරල පරිපතය. ඊට කලින් අපි තිබ්බ සම්පූර්ණ පරිපතය කලින් හදපු පරිපතය වුණත් හරි වැරදි නැහැ. ඒකත් හරි. මේ දෙකම ඔයාලට උත්තර විදියට තියන්න පුළුවන්. මේ දෙකටම ලකුණු ලැබෙනවා. ඉතින් ඔන්න ඔහොමයි අපි සම්පූර්ණ logic gate ප්‍රශ්නයක් 100%ක්ම හදලා ඉවර කරාද. මම දන්නවා මේ ප්‍රශ්න ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. එකපාර තේරුම් ගන්නත් අමාරුයි මේ ප්‍රශ්නේ. නමුත් ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් විභාග මට්ටමට ගැලපෙනවා. විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ආයෙ ආයෙ වීඩියෝ එක බලලා බලලා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මොකද තව මේ වගේ වීඩියෝස් කරනවා. ඒ වීඩියෝස් වලදී අපිට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න ගැටලු වලට උත්තරයක් දෙන්න සහ ඒවට ගැලපෙන විදියට වීඩියෝ එක වෙනස් කරන්න, වීඩියෝ එක හදන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න, හොඳද නරකද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ channel එක හොඳනම් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යයෙන්ම මේ video එකට like කරලා ඔයාලගේ අදහස් අපිට කියන්න. අපේ Facebook group එක පැත්තෙත් එකතු වෙන්න. ඒ වගේම Facebook page එකට අනිවාර්යෙන් එකතු වෙන්න. මේ ගාන සම්පූර්ණයෙන්ම හදලා අපි Facebook page එකේ දාලා දිනවා. ඒ වගේම මේ ගානට අපිට මේ ඕන වෙච්ච පොඩි පොඩි විෂය කරුණු සම්බන්ධ post අපි Facebook page එකේ post කරලා තියෙනවා. ඒවයි link පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. මම අයිෂ් චානුක ඊකෙත YouTube channel එකෙන්.